Ayubowan, Ayubowan, sielu dan hati wasnawan, Ayubowan, Ayubowan. Nuar gamdor kete kale satanu masukuwat dasuna gena ena sielu dan hati wasnawan. Ayubowan, 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 sielu dan hati wasnawan. Ayubowan, Ayubowan. Vandimi, vandimi, vandimi tisarane Sri බොහෝ වේවා ශනිදා අයුබෝවන් සාර සංග්‍රහයේ ආරම්භය මෙලෙස අපි ගන්නේ අද ජූනි මාසයේ 13 වෙනිදා. ඉතින් සුපුරුදු ආදරය ලෙන්ගතුකම බෙදා හදා ගන්න ඔබ සැමටම ආශිර්වාදය පුද කරමින් අවසර දෙන්න. යලිත් ශනිදා අයුබෝවන් මේ විදිහට ආරම්භ කරන්න. ඉතින් ආරම්භයට හරි අපූර්ව පෙරවදනකින් මේ කතාව ලියන්න සූදානම් වෙනවා අද මුල් හෝරාවේ. ඉතින් ඇගේ කතාව අපි හිතුවා කියන්න ඕනේ කියලා. ඒ නිසාවෙන් අපි ආරාධනා කළා එන්න කියලා. තවත් නොබෝ දිනකින් සූදානම් සොඳුරු වැඩ කටයුත්තකට. ඒ පිළිබඳවයි අද ශනිදාවේ මුල් පැයේ අපේ කතිකාව. හඳුනාගනිමු කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සියලු දෙනාම නිවේදකයෝ නිවේදිකාවෝ අසරණයි මම කරන්න දෙයක් නැහැ. වැඩේ කරමු. සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා. අපේ රන්වල බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නීතිඥ සහන් රන්වල ජාතික රූපවාහිනියට අමුත් එක් නන් නෙමෙයි. ඉතින් අයුබෝවන්. අයුබෝවන්. අපි මේ පැත්තට යනවා. ඒ පැත්තට ගිහින්. කමන්නේ. ඒ වගේම තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රෙහාන් සේනාධීර. අයුබෝවන් රෙහාන්. අයුබෝවන්. කොහොමද කියන්නේ? නිවේදකේ නළුවෙක් ගායකෙක් සියලේ පැත්තේ මේ පැත්තට එනවා. අද කතාවේ ප්‍රධාන භූමිකාව අපිට කියන්නට ඈ ලංකාවේ ජනකී ගායන වෘත්තීය ශිල්පිනියන් අතරේ ප්‍රමුඛ ස්ථානය කියලා මට හිතෙන්නේ ඇගේ කටහඬ. විශාරද අමන්දියා උත්පලි ආයිබෝවන් අමන්දියා. තාත්තා ගැන කියන්නේ හරි. එහා පැත්තේ ඉන්නවා ඒත් ඔබ දන්නා හඳුනන විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක්. එහෙම මං කියන්න ගායන ශිල්පී උදේශ් ඉන්තුල. අයබන් උදේශ්. අටුවා ටීකා ටිප්පෙන්නේ නැහැ. හතර දෙනාම රටම දන්නවා. ඒ නිසා මම කාගෙන්ද මම මේ කතාව පටන් ගන්නේ? සහන් අපිට දෙන්නකෝ ආරම්භය. දැන් අමන්දියා කියලා පුංචි දැරියක් කවි සින්දු කියනවා රංගපානවා වගේව තිබුණා කාලයක් තිස්සේ. අපිට මේ මන්දන වසන්තර වයස යනවා තේරෙනවා. මට එහෙම තේරෙන්නේ නැහැ. බලනකොට මේ අමන් දැන් ටික ටික මේ ලොකු වෙලා කතා කරනවා. එයා දැන් මේ යමක් කමක් කරගන්න පුළුවන් කෙනෙක්. ඉතින් අපිත් එක්ක රටේ තොටේ වැඩ කරනවා, වැඩමුළු කරනවා, විදේශ රටවලත් වැඩ කරනවා. ඔහොම ඉන්නවා. අමන්දගෙන් යෝජනාවක් ආව කාලයකට කලින් මේ මම කරපු සින්දුවක ජනගී වලින් කරපු උද්දමේ ඒක දැකලා සර් මම ආසයි මේක කියන්න කියලා. දැන් අමන්දගේ වැඩි කෙනෙක් අහලා නැති එකක් තමයි එයාගේ පොඩි වෙස්ටර්න් වෝකල් පැත්තක් තියෙනවා. එයාගේ කටහඬේ මේ දැන් ගැමි ඌරුවට කියනවනේ එහෙම කියන්න පුළුවන්, ඉන්දියානු ආභාෂයෙන් කියන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන් ඉන්දියානු ආරට. එහෙම නැත්නම් මේ බටහිර ආරට කියන්න පුළුවන්. ඉතින් මේක එහෙම එකක් මම සතුටුලා දුන්නා. ඒක බොහොම ඕනකමින් අමන්ද කිව්වා. නමුත් හැම දෙයකටම වෙලාවක් තියෙනවා කියලා කියන්නේ. ඒක ඒක ජනප්‍රියුන්නේ මම අමන්දට කරපු සින්දුවල මම ආසමත් ඒක. ඊට කාලාන්තරයකට පස්සේ මේගොල්ලන්ගේ තාත්තත් එක්ක මේ ඇතිවෙච්ච නිකන් කතාබහක් නිසා හටගත් නිර්මාණයක් කොච්චර දුර දෙක ගියාද කියනවා නම් අද අපි රූපවාහිනියටත් ඇවිල්ලා ඉන්නේ ඒක ගැන කතා කරා. ඔන්න ආරම්භයනේ. ඒ හින්දා අපි රැජිනට ඇඳා ඒ කියපු නන්දා අද මෙතන ඉන්නවා. ඒක තමයි ජීවිතේ මම හිතන්නේ හැරුම් ලක්ෂය. ඔව්. මුලින්ම මතක් කරන්නත් ඕනේ මේ පළවෙනිම එලිදක් වන දවසේ මුලින්ම ටෙලිකාස්ට් වුණේ රූපවාහිනියේදී. මේ ජාතික රූපවාහිනියේ වැඩසටහනකදීම තමයි ඒක මේ ප්‍රේක්ෂකයන්ට බලන්න සැලැස්සුවේ. ඉතින් ඒකත් ඉතා විශේෂ දෙයක් වුණා. ඔව් ඒක තමයි ජීවිතේ හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් නිවැරදි. ඊට කලින් අවුරුදු ගාණක් ඉඳන් රන්වැල පදනමත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා. ඊළඟට තාත්තත් එක්ක විවිධ කලා කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. නමුත් රැජිනට ඇඳා ගීතය හින්දා තමයි සම්පූර්ණ ජීවිතේ වෙනස් වෙන්නේ කියලා කිව්වොත් හරි. අපි සාමාන්‍යයෙන් ගිරිරාජ් කෞශල්‍ය කිව්වම අපි දන්න ආදරය කරන අපි ආදරය කරන කලාකරුවෙක්. ඔහුගේ ආදරය දියණිය. හැබැයි දැන් ඒක අනිත් පැත්ත අපි කියනවා මේ අමන්ද්‍ය උත්පලීගේ තාත්තා තමයි ගිරිරාජ් කෞශල්‍ය. ලේසන් ඈ. ඒක තමයි වී යුත්තේ. දැන් මගේ දැන් තාත්තා වැඩි සන්තෝෂ වෙන්නේ අන්න එහෙම කියනකට. ඇත්තටම. දැන් අද අපි ශනිදා අයුබෝවන් මේ කතාව රැජිනට ඇඳා දෙවන සම්ප්‍රාප්තියට සූදානම්. පෙබරවාරි මාසයේ අපි තිබ්බේ. හැබැයි දැන් තවත් අපූර්ව සඳාවකට ඔබ රැගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඇයි ආවන්ද හිතුවේ මේක එන්න ඕන කියලා යලිත් වතක්. මුලින්ම කියන්නම් ඒ කියන්නේ මුලින්ම ප්‍රසංගයක් කරන්න හිතුවේ ඇයි කියන එක. මේ අවුරුද්ද ඒ කියන්නේ කාලයක් ඉඳන්ම හිතේ තිබ්බ දෙයක් තමයි හිතේ තිබ්බ අදහසක්. කොහොමද මේ මගේ ගීත රසක් එකතු කරලා එක්කෝ සංගීත තැටියක් නිෂ්පාදනය කරනවද මොකක්ද කරන්න කියලා හිතේ තින්නකොට තමයි ඇත්තටම මේ අදහස මේ සහන්සර්ගෙන් වගේම මේ මගේ හස්බන්ඩ් මතක් කරන්න ඕනේ සාරංග කළුගලගේ. ඔහුගෙන් තමයි මේ අදහස ආවේ. මේ අපි අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රසංගයක් කරමු කියන එක. ඒක ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියන එක ලොකු අවබෝධයක් තිබෙන්නේ නැහැ මුල්වරට කරනකොට. හැබැයි සියලුම දෙනාගේ උදව්වෙන් ශක්තියෙන් පෙබරවාරි මාසේ මේ අවුරුද්දේ ඉතාම සාර්ථකව රැජිනට ඇඳා වේදිකාවේ ප්‍රසංගය කරන්න පුළුවන් වුණා මට. ඒකට ලැබුණු ප්‍රතිචාර බලන්න ඇවිල්ලා හිටිය ප්‍රේක්ෂක ජනතාව මේ හැම අයම දැක්කහම මට ශක්තියක් ආවා. මේක අනිවාර්යයෙන්ම ඉදිරියට කරගෙන යන්න ඕන දෙයක් කියන එක යා යුතුයි කියන එක. මොකද මගේ ගීතවලට ආදරය කරන මට ආදරය කරන ඒ ආරට ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට රස විඳින්න අනිවාර්යයෙන්ම මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඕනේ කියලා ඒ අදහසත් එක්ක තමයි දෙවන වරටත් ජූලි මාසේ 19 වෙනිදා රැජිනට ඇඳා වේදිකාවේ ප්‍රසංගය පවත්වන්න තීරණය කළේ. දැන් උදේෂ් මං හිතන්නේ මේ දවස්වල අමන්ද්‍යා අර තනිකඩ අවිවාහක තරුණියන්ගේ වීරවරිය. එනිසා ගොඩක් මේ ගීතය මෑත කාලේ බොහෝ ජනප්‍රිය වුණා. අපි කතා කරන්න කලින් මට හිතෙනවා මේ ගීතය රසින්ද ලියමු. ඒක කියන්න කලින් මතක් කරන්නම් මේ ගීතේ පද තාත්තා තමයි ලියන්නේ. තාත්තත් එක්කම මේ ගීතේ පදවලට එකතු වෙනවා ගීත් තරංග කියන දක්ෂ ගේයපද රචකයා. ගීතයව මම දැනගන්නේ සහන්ස හරහා. මොකද රන්වැල පදනමේ ගීත බොහෝමයක් රචනා කරන්නේ ඔහු. ඉතින් කතරගම දෙයියන්ට කන්නලව්වක් කරන්නේ අර කිව්වා වගේ ඔව් දැන් මේ ගොඩක් අය ස්තුති කළේ වුණා අපි වෙනුවෙන් සින්දුවක් කිව්වට බොහොම ස්තුතියි කියලා. මේ කතාව දැන් හැමෝම දන්නවනේ. සංගීතය සහන් රන්වැල සර්ගේ. කියමු. අපි ආව. හරි. Abadsabai, Adira Devi Swami, Karna Bhattgantai, Patapita Venavai, that means 40 Bagadi Valata, Tama Venavai. Adira, 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 ඔය සින්දු කියනට ඕක රජිනට ඇඳලා මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකකින් එක්ක පොඩ්ඩක් වරද්දන්න එක්ක කෝස් එකක් කියන්න මත්යෝදේ එක්ක අපේ රෝදාසංක ප්‍රේමන්ත මහත්තයා කියන්නේ අර පොඩ්ඩක් ඇදලා කියන්න මොනවා හරි මම ඔය නමින්මත් කියලා දෙනවා ඒක රෙකෝඩින් එක වගේම කියනවා ඔබට ආපහු මම උත්තර දෙන්නේ නෑ නෑ රෙකෝඩින් නෙමෙයි ඒක ලයිව් කිව්වේ කියන මට ආයි කියන්න බෑ මම කියනවා ඔය රෙකෝඩින් රෙකෝඩින් සමාවෙන් සමාවෙන් ඒක ලයිව් කිව්වේ නෑ නෑ මම ඔතෙන්ට එන්නේ ඉතින් අර 10 ගවම්ම දැන් ඔය ප්‍රශ්නේ මේ දවස්වල යන නිසාම ගොඩක් කාලවලට මේ අමන්දයා අද මේ සජීවීව ගායනා කරන්නේ ඒක මේ ලස්සනට කිව්වා නෑ මේ වරුණ ලේල්ලු මහත්තයා මේ රූපවාහිනියට අධ්‍යක්ෂ කෙනෙක් එතුමාද හරි ලස්සනයි මේක ලයිව්ම කිව්වනම් හොඳ ඒක තමයි දාන්න ඕක නෑ නෑ ලයිව් කියන්නේ ඇත්තද එයා හිතලත් නෑ එහෙම මට ගොඩ දෙනෙක් ඕක අහන දෙයක් එතන මම ආයි කියන්නේ ඔයා කැමති නම් වරද්ද හොඳයි. දැන් ඇත්තටම උදේශ අපි යමු උදේශ ගාන. උදේශ කොහොමද ඇත්තටම මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ දැන් මේ රත්මල බලකායෙත් සාකච්ඡා වුණ නිසා. බලකාය නැතුණාට ඒ බලගනේ ඉන්නවා අපි. ජන කවි. ඔව් ඇත්තටම මමත් ආසම ශානරයක් ඒක මොකද හේතුව තමයි මමත් ඩාන්සින් තමයි කරේ. වෙර ප්ලේ කරලා දිනවා සමස්ත ලංකා උඩරට පහතරට වෙර දිනලා තියෙනවා. ඉතින් ඒ ඇඟේ දුවපු හැඩේ ඒක තමයි. හැබැයි අපිට හරි පාත් එකක් හම්බුනේ නෑ. වෙන කොහෙටද ගියා. හැබැයි එහෙම යනකොට දවසක් මේ රූපවාහිනියම ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා මේ අපි අයියලාත් එක්ක වැඩ කරලා තියෙනවා අවුරුදු කාලෙට. ඕ ඒ කාලෙට ඉතින් අපි හම්බෙන්නේ. නංගිව හම්බෙලා මේ රජිනට ඇඳා ආපුම කාලේ. එහෙම අයියේ පොඩි වැඩක් තියෙනවා කියලා එයා කතා කරා. ඊට පස්සේ මට තේරුණා මම හොයන ගණේ සහ මේ හරි දක්ෂ කෙනෙක්. දැන් දැනුත් එහෙම ලයිව් ද මේක රෙකෝඩින් ද කියලා හිතා ගන්න බෑ. ඒක ඒ විදිහටම කියනවා. හරිම දක්ෂයි. මම එදත් ආට කියලා ගියේ. සාත්තිවත් මතක් කළා මේ ආවන මාර හැකියා thank you අයියේ. මම කිව්වා thank you නෙමෙයි ඒක ඇත්තටමයි මේ කියන්නේ. මමත් දැන් අවුරුදු 16ක් විතර වෙනවා මේ ෆීල්ඩ් එකේ. එතකොට මට හිතුණා මේ මෙයා කන්සර්ට් එකක් කරනවා කියලා එතකොට කිව්වේ නෑ. කාලයකට පස්සේ මට කිව්වා මෙහෙම දෙයක් කරනවා මම හරි සතුටු වුණා. මේ වගේ දක්ෂ කෙනෙක් අපිට කරන්න බැරි දෙයක් මෙයා කොහොම හරි ටච් කරලා තියෙනවා. ඒක මාර වටිනවා. අපි try කර කර හිත හිතින්දි මෙයා වැඩේ කරලා තියෙනවා. ඉතින් එතකොට මමත් ඒකට සම්බන්ධ වුණා. ඇත්තටම මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඉතින් අපේ අර ඇඟේ දුවන මේ අපේ හඬ, අපේ සද්දේ, අපේ බෙර වලින් එන මේ අවනද්ද භාණ්ඩ වල සද්ද එකතු කරගෙන ඇත්තටම ලාංකිකයන්ගේ කිරිබොලා යන සද්දේ ගන්න මන්දට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මේක අර වෙනස් මේ රටේ යන concept එක බලද්දි මේක වෙනස්ම එකක්. මේක අපේ කම කියාපාන දේශීයත්වයේ එළියට එන වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා මම හිතනවා මේකට උනන්දු වෙන්න කියලා තමයි මගේ යෝජනාව අපේ ජනතාවට සහ අපේ ප්‍රේක්ෂකාගාරයට. අර කකුල් දෙකට dance එකට වඩා මේක හිතට දැනෙන නිකන් අපිට ඒ ඉන්න පුටුවල ඉන්න බැරි තත්ත්වයක් උදා කරන concept එකක් අපි දැක්කානේ පළවෙනි show එක. හරිම shock. ඉතින් ඒ නිසා මම ආඩම්බරයෙන් ඒකට සහභාගී වෙනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයට කියන්නේ මේ ප්‍රසංගය ඉදිරියට ගෙනියන්න සහයෝගය ලබා දෙන්න. නැත්තම් මේව මෙහෙමම යට ගියොත් එහෙම හරි අපරාධයක් වෙනවා. ඉතින් ඒක තමයි මගේ එල්ලීම. ඉතින් අවංකවම සතුටු වෙනවා මේකට මාව සම්බන්ධ කර ගැනීම. ඔව්. සහ මේ උදේ ආපු ගාම කිව්වේ සින්දු වරද්දලා කියන්නේ කියලා. මං කිව්වා ආපු ගාම කිව්වා. එයාත් කිව්වා වරද්දලා කියන්නේ. ඇත්තටම මේ උදේශයියා කිව්ව එකට තව එකතු කරන්න තියෙනවා මේ අර ඒ අවුරුදු වැඩසටහනකදී රූපවාහිනියදී තමයි උදේශයිව හම්බුනේ. එතනින් පස්සේ මට එදාම හිතුණා උදේශයියා එදා හරි ප්‍රාසංගිකව එයාගේ ගීතයක් ඉදිරිපත් කරා. එතකොටම තමයි මට හිතුනේ මේ මාත් යුග ගීතයක් කියන්න මට ගොඩක් ගැළපෙන කෙනෙක් කියන එක. ඒකත් එක තමයි අපි දෙන්නගෙම ගීතයකුත් ඊට පස්සේ නිර්මාණය කරා. මේ මගේ ප්‍රසංගයට ලොකු ආලෝකයක් වුණා අයියා ආපු එකත්. මොකද එතන ඇවිල්ලා ප්‍රේක්ෂකයන් එක්ක මේ ගනුදෙනු කරපු විදිහ, ඒ ගීතේ ගායනා කරනකොට ප්‍රාසංගිකව ඒක ඉදිරිපත් කරපු විදිහ, ඒක තමයි වටින්නේ මං හිතන්නේ. ඉතින් ඒකට ඔයාටත් ගොඩක් ස්තුතියි. ඒ හැඩතලයට අපූර්ව හැඩතලයක් එක් කරනවා රෙහාන්. රෙහාන් කියන්නේ මං හිතන්නේ සහන් හොයාගත්ත තවත් සම්පතක්. ඔය බෙරවලට කතා කරන්න පුළුවන් නේද? කොයි තරම් අපූර්වට බෙරේට කතා කරන්න අවස්ථාව දෙනවා. බෙරපදයක් ගහලාම අපි කතා කරනවා. කෑ ගාලා බණින් ගහන්න එපා. මොකද ඒ කියන්නේ අන්තිමට කියන කංකාරි ගහන්න එපා බං, මේ සෝලෝ එකක් ගහලා ඉවර කරන්න. දැන් හතර දෙනෙක් මේ බෙර අපි කියමුකෝ සංවාදයක් යනවා කියලා. රෙහාන්ව නවත්ත ගන්නේ මතපය ගැට ගහලා වගේ. දැන් නයි කාට කියන්නේ රෙහාන්ට ඉස්සර මෙහෙම දනුවුරු දෙකට කියන්නේ සංදර්ශන වල මේ ඉවර වෙලා අපි අනික් දේශ ශිල්පිනෝ නීල්ල චානකලා මතපය ගැට ගහලා පොරොන්දයන් ආයෙත් ඔබ කරන එක. එහෙම කියලා නැත්. මොකද බෙර කෑ ගහනවා. හරි. පොඩි කොටසක් ගන්න. නම ඉවරයි ප්‍රොබ්ලම්. ප්‍රසංගය ගැන කතාකරොත් එහෙම අමන්දර ඉස්සලම ස්තුතිවන්ත වෙනවා මේ මාව සම්බන්ධ කරගන්නවට. ඒ කියන්නේ මුලින්ම පළවෙනි ප්‍රසංගයේදී මම සම්බන්ධ වෙන්නේ මේ අමන්ද මට කතා කරනවා මේ වැඩේ කරනවා ෂෝ එක කරනවා කියලා කතා කරාට පස්සේ අපි මේකට ෆියුෂන් එකක් කරමු. ඒ කියන්නේ ලංකාවේ බෙර සහ තව බෙන්ගාලි මේ මියුසික් එක ලංකා මියුසික් එක කරන විදිහේ ෆියුෂන් එකක් කරමු කියලා. ඊට පස්සේ හරි ආසාවෙන් වැඩේ අරගෙන මමයි නීල් අයියායි චානක අයියා අපි ප්‍රැක්ටිස් කරලා අලුත් ෆියුෂන් එකක් හදනවා. ඊට පස්සේ වෙනම ඊට පස්සේ ඒකත් මේ වෙනකොට ටිකක් YouTube එකේ සහ social media වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. සමහර chart show හිටන් මේ කරන මේ ඒකයි ෆියුෂන් එක. කොහොම හරි පළවෙනි ප්‍රසංගයේ ඊට පස්සේ ඊළඟ ප්‍රසංගයේදී දෙවෙනි ප්‍රසංගය වෙනකොට නිකන් ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අමන්දයට, සහන්සයට, සාරංගට. මොකද සම්පූර්ණ ප්‍රසංගයේ නිවේදකයා විදියට මාව තෝරගන්නවා. ඒක ජීවිතයේ අර තියෙන බලාපොරොත්තු වෙන දේවල් වලින්, ටාගට්ස් වලින් නිකන් හිතුවට වඩා කලින් හම්බෙච්ච ජයග්‍රහණයක් වගේ දෙයක්. ඒක ඒ වගේ ලොකු ෂෝ එකක. ඒකට ස්තුතිවන්ත වෙනවා අමන්දට තෝරගත්තා වගේම අර කීප විදියට සහන්ස බොහොම පුංචි කාලේ ඉඳලා හදාගෙන තාම අකණ්ඩව ක්‍රමිකව වර්ධනය කරමින් එහෙම කිරිපුවාගෙන හදාගෙන යන ගමනේ එක තැනක් ඔය. ඉතින් ඒ නිසා අර උදේශය කිව්වා වගේ ෂෝ එක බලන්න. මොකද මට හිතන විදිහට සාමාන්‍යයෙන් දැන් අපි ෂෝ එකක් කියලා කිව්වට පස්සේ එකම ශානරයක තියෙන ගීතාවලියක් නේ අපි හුඟක් වෙලාට දකින්නේ සාමාන්‍යයෙන්. හැබැයි මේ ෂෝ එකේ තියෙන වැදගත්ම දේ තමයි දැන් අර රූපසුන්දරිය ගීතේම පේන්න ඇති මේ يعني ඒක ඇතුළේ මේ සින්දු ඇතුළේ හුඟක්ම ඒක ලයිව් නෙමෙයි කියන්නේ කියලා කියන්නේත් ඒකයි. වොයිසස් කීප් එකට යනවා. එක එක කැරක්ටර්ස් ගොඩක් තියෙනවා ඒක ඇතුළේ. එයා අමන්දේම සින් කරනවා. ඉතින් ෂෝ එක කියන්නේත් ඒ වගේම තමයි. කැරක්ටර්ස් ගොඩකට අමන්ද යනවා. විවිධ ශාන්රවල ගීත ගායනා කරනවා. ජනකවි කියනවා, බටහිර ගීත කියනවා, හින්දි ගීත කියලා කියනවා. ඊට පස්සේ සිංහල ගීත කියලා කියනවා. සරල ශාස්ත්‍රීය හැම තැනකින්ම ශානර ගණනාවකට නිකන් ලෝකෙ වටේ පොඩි රවුමක් ගහලා එන්න පුළුවන් පැය දෙකමාරක් ඇතුළත. ඒ වගේ වැඩක්. ඒක හැත්තනම S2ෙන් දකින්න ඔබ වාසනාව ලබා ගන්න ඕනේ ලැබෙන 19 වෙනිදා. නේද? සියල්ල සූදානම්. අපි තව ටිකක් කතා කරමු මේක. ඇත්තටම මේක ශ්‍රී ලාංකීය සංගීතයේ යක්තරාකාරක සහන් මම හිතන්නේ අපිට අනන්‍යතාවයක් තියෙනවා. අපිට ලකුණක් තියෙනවා. ඒ ලකුණේ තවත් පැතිකඩක් තමයි මේ රජනට අඳා කියන්නේ. අපි මෙහෙම හිතමු සාන් දැන් ගොඩක් කලාවට ඔබ මේ ලොකු වෑයමක් ගන්නේ පවතින සංගීත රැලි ගණනාවක් යන අතර උඩුගම් බලාගෙන ගිහිල්ලා යම් ලකුණක් ඔබ ආරක්ෂා කරනවා. මේක තමයි අපි අනන්‍යතාවය. ඒක තමයි ලෝකෙට ගෙන යන්නේ. ඒ අතරදී හොයාගත්ත මැණික්කට තමයි මේ තියෙන්නේ. මේවා තවත් પરම්පරාවක් නිර්මාණය කරන්න හරය යනවා. ඇත්තටම රජිනට ඇඳයි අපි බලන්න ඕනේ. මේක සංගීතයේ ඊළඟ පියවර එහෙම නැත්නම් next level කියලා කියන්නේ. අනේ එහෙම වැඩ කටයුත්තක් විතරයි මම දකින්නේ. මම මේ වැඩේට නිර්මාණදායකත්වයක් දැක්වට මම මේක දිහා බලන් ඉන්නේ ප්‍රේක්ෂකෙක් විදිහට. මේකේ රජිනට ඇඳනවා කියලා එහෙම ආසාවකින් තමයි මම ඉන්නේ. දැන් මමම දන්නවා දැන් මෙන්න මෙහෙම තමයි ඊළඟට එහෙරට මට ඒක කුතුහලයක්. අර එහෙම ප්‍රසංගයක් මේකේ තියෙන්නේ. මොකද මේ අර රයහන් අර මුලපොරල දුන්නේ මේ ප්‍රසංගයේ පළවෙනි ගීතය බැලුවම දෙවෙනි ගීතය මොකද්ද කියලා හිතා ගන්න බෑ. දෙවෙනි ගීතය බැලුවම තුන්වෙනි එකේ ගීතයක් නෙමෙයි වෙනම જાතයක්. ඒක ඇත්තටම සංගීත ප්‍රසංගයක් කියනවාද එහෙම නැත්නම් නර්තනමය වැඩක්ද නැත්නම් නාට්‍යයක්ද කියලා වගේ මේ කාරණා ගොඩක් ඔලුවට එනවා. දැන් මේ වෙනකොට ෆැමිලි එකකට ළමයි මෙන්න මේවා තමයි අපේ දේවල් කියලා පෙන්වන්න පුළුවන් දේවල් වල හිඟයක් තියෙනවා. සහ ඒ බලන ළමයින්ට වරණ ඒවා වගේ හිතෙනවනේ. මේක එහෙම නෙවෙයි. මේක අර ඊළඟ પરම්පරාවට හරියන පරණ પરම්පරාවත් කැමති. දැන් අමන්දාගේ ලක්ෂණ වලත් එහෙම දිනවනේ. වයසක ආච්චිල 100ක් කියන චූටි ළමයිනුත් කියනවා. මේ එයාගේ සින්දුව. එයාගේ ස්වභාවෙත් තියෙනවනේ. ඒ ප්‍රසංගෙත් එහෙම එකක් තියෙන්නේ. කියන්නේ ස්වභාවික ගායනක. නෑ අමන්දාගේ ප්‍රේක්ෂකයෝ එයාගේ රසිකයෝ වැළුවොත් අමන්දා වයසක ආච්චිලා 100ලත් හරිය අනේ අපේ දරුවෙක් වගේ කියලා කියනවා. පුංචි ළමයිනුත් එහෙමයි. අනේ අපේ දරුවෙක් වගේ කියලා කියන්නේ නෑ. අපේ ආච්චි කෙනෙක් වගේ කියලා එහෙම කියනවා. එහෙම යාටත් තියෙනවා එහෙම ආකර්ෂණය. ඒ ප්‍රසංගෙත් තියෙනන්නේ එහෙම එකක්. කියන්නේ හැමෝටම තමන්ගේ නැනමපණින් එහෙම නැත්නම් තමන්ගේ රසවින්ද තමන්ගේ ගෝචර මට්ටමට හරියන දේවල් ඒක ඇතුළේ තියෙනවා. ඒක තමයි ඒක ප්‍රසංගය. පුංචි දරුවාගේ ඉඳන් ආච්චිලා සීලා දක්වා වළංගුයි. ඔව් ඒ කියන්නේ අපේ දෙයට කැමති අයටත් එහෙමයි. අපේ දෙයට මම නම් ඔය අපේ දෙය අයියෝ ඒවා සිලි ඒවා කියන අයටත් වළංගු. අලුත් එක්ක ඇවිල්ලා වෙන එක. මේ වෙන જાතියකින් එනවා. එහෙම ඒවත් තියනවා. ඔව් එතකොට ඒක ඇතුළෙත් ඒ කියන්නේ අපේ කම කියනක ලේබල් කරලා මෙන්න පෙන්නනට වඩා ඒ සමස්තය බැලුවාම එහෙම වැඩ කටයුත්තක් තමයි ඒකේ තියෙන්නේ. පැහැදිලිවම අපි කතා බහ කරමු. අපි යමු මේ සුසන්ඩෝගේට. ඒ හොයා ගැනීම කොයිතරම් අපූර්වද, ඒ ගැළපීම් කොයිතරම් අපූර්වද කියලා අපි මෙදින්නයි සූදානම් වෙන්නේ. සිහින ඇවිත් ನೆಕುತ್ತಿಟ್ಟು ಪಾಲು ಮಕ ಅವರುದು ಲಂಗ ಉನ ಇರುಬದು ತಾವು ದನ್ನಿನೆ ಅಪಿಯಾಲು ಎಬೆನಾರನ್ ಕಿರುಬಲನ ಸೊಂದುರಿ ಪಿನ್ವತ ಸೊಬನ ಪೆಹಸರರುನೆಲ್ಲಿ ಸಿದ್ಮಲದಿಲಿನ ಇತ್ತಿನ ಮಿಲ ಇದಿಲ ಹೆಪಿಲ ಹಿನವೆ ಇರುಗಟಿಲ ತಿಟ್ಟಿಲ itiri gamani itine mila idila epila hinave iruvetila pipila itiri gamani hadgiravi Bahani sukumana neriye nalavi innam unuhu malai nubala tu akpidi nutala inna tale nubala inne komad subnekte ebenaran kiru balana sonduri pinmata subana behsara arunelle sidmana idila epila hinave irugatila pipila itiri gamani itine mila idila epila hinave irugatila pipila itiri gamani අපූරු ගීතයක සමීර හැබැයි මේක අපිට ඉතිහාසයක් ඕනේ කොහොමද මේක නැත්නම් මේක අපූරුවට කිව්වේ නෑ අපිට අපූරුවට ඇහුණා කලි කතා වුණානේ ඒ හින්දා වැරද්ද නැහැ කියලා අපි කිව්වා අපි ඒක සාපොඩ මේ ට්‍රැක් එකත් එක්ක දාලා අපි මේ කිව්වා බයි සාමාන්‍ය ට්‍රැක් එක දාලා අපි කියනවා අඩුයි මේ මේක නිර්මාණය කරේ අවුරුදු කාලේ අත අපි හිතුණා මේ අවුරුද්දට සති දෙකක් විතර තියෙද්දී අමන්දරක අපි පොඩි අවුරුද්දට වැඩක් කරමුද කියලා ඉතින් ඒ නිසා අපි බොහොම ඉක්මනින් නිර්මාණය කරපු ගීත මෙලඩික කරේ මම කුසල කියලා මගේ යාළුවෙක් ලිව්වේ. එතකොට මියුසික් arrange කරේ හේසංක කියලා මගේ ආදරණීය හිතවතෙක්. ඉතින් අපි බොහොම ඉක්මනින් නිර්මාණය කරපු ගීත. ඒතොර රෙහාන් එතන මේ කට්ටිය. ඔව් රෙහාන් තමයි මේකට බෙර වාදනයෙන් එකතු වුනේ. ඔව් එහෙම හදිස්සියේ කරපු වැඩක්. අපිට දැන් අපි හිතනවා මේක දැන් අර හැමදාම පවතින ගීතයක් වේවි ඒ කාලේට හරි. මොකද අපිට එහෙම ගීත අඩු නිසා අවුරුද්දට අපි අයියලාගේ ගීත හැමදාම අහනවා තාමත් එහෙම ආරාධනෙන් අහන ගීත තියෙන්නේ. අපි කොහොමද ඊළඟ අවුරුද්දේ අයියත් එක්ක ලස්සන වැඩක් කරන්න හිතනවා. මොකද ඒක ටච් කරන්න අපිට බෑ. ඒක වෙනම එකක්. يعني මේකේ එහෙම ලස්සනක් තියෙන අපිට රස වෙන ගීතයක්. ඔව් ඒක ඉතින් අපි ඒ විදිහට තමයි නිර්මාණය කරේ. වීඩියෝ එකකුත් කරා. සරල වීඩියෝ එකකුත් කරා. මොකද දැන් මේ රූප රචනාවක් සාමාන්‍යයෙන් අවශ්‍ය නිසා. ඉතින් ওই විදිහට තමයි නිර්මාණය කරේ. කවුද ඒක ලිව්වේ? කුසල විදානපදන කුසලලා අපි ආලෝක ලිව්වා. හොඳයි. දැන් අද අපි මේ අමන්තයාගේ දෙවන සම්ප්‍රාප්තිය නේද? රචනට ඇඳා. බොහොම අපූර්ව සදායවකට ඔබ ගෙන යන්නයි සූදානම් වෙන්නේ එළඹෙන 19 වෙනිදා. ඒ පිළිබඳවයි අද ශනිතාවේ මේ කතිකාව. දැන් කොහොමද සූදානම මේ දවස්වල? මේ දවස්වල ඉතින් පොඩ්ඩක් කාර්යබහුල වෙලා තියෙනවා. මේ වගේ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙන අතරේම පුහුණු වීම් කටයුතුත් කරනවා. මේ විදිහට තමයි ඉතින් දැන් අතරම රෙහන් කිව්වා වගේ කලින් අපි ඔය ෆියුෂන් අයිටම් එකක් හදාගත්තා. ඒකට දැන් ගොඩක් අය ආස වුණා පළවෙනි ප්‍රසංගයේදී. ඉතින් ඒ හින්දා මේ සැරේ පොඩ්ඩක් ඒක වෙනස් කරලා අලුත් දේවලුත් එකතු කරලා අලුත් වෙනස් විදිහකට මේ පාරේක දකින්නත් පුළුවන්. ඉතින් මේක කියන්න ඕනේ දැන් සාමාන්‍ය ප්‍රසංගයක් කරාම දෙවෙනි එක කරනවා හරි ලේසි දැන් අර ටික තියෙනවනේ. මේක එහෙම නෙමෙයි. මේගොල්ලෝ දැන් අලුත්ම ප්‍රසංගයෙන් දැන් කලින් බලපු කට්ටියට ආය આવොත් බලන්න වෙනම එකක් තියෙන්නේ. සම්පූර්ණ අපි ගිහුව වීඩියෝ වලසල දාන දේවල් ඔක්කොම අප්ඩේට් කරලා වෙනස් කරලා ගීතවල වෙනස්කම් කරලා ෆියුෂන් අයිටම් එක වෙනස් කරලා මේ ටැග් කර වැඩ වැඩි කරගන්න උවමනා තියෙන්නේ. මෙහෙම අරක නෙමෙයි දැන් මානසික සහනයක් නෑ මේ වලට. අරක මේ මෙයාගේ මහත්ය සාරංග කතා කරන නෑ මේක මීට වඩා මෙහෙම කරොත් හොඳයි. ඈ ඉතින් ඒක හොඳයි මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ පැත්තෙන් ඒක හොඳයි. ඒකට දායකන ශිල්පීන්ට ඒක අමාරු වුණාට අවසාන ප්‍රසංගය වරනකොට හැමෝටම සන්තෝෂයක් ලබා ගන්න පුළුවන්. ඔව් හොඳයි. අපි වෙලාව පොඩ්ඩක් බලමු. පෙරෝ රටයි විනාඩි 30යි පැය භාගයක් ගිහිල්ලා අපිටත් නොදුනොත් තමයි කතා කරන්න පටන් ගත්තාම කොහෙන් කෙලවර යනවත් දන්නේ නැහැ නේ. හැබැයි දැන් හමන්දියා මේකේ තවත් අපූර්ව කතාවක් තියෙනවා. දැන් අපේ සහන්ගේ ආදරණීය බිරිඳ තිරේ පිටිපස්සින් ඉඳලා දෙන අවවාද ටික ඔයා කොහොමද දැනගත්තේ? නෑ මං හිතන්නේ මං අවස්ථා කීපයකදී මේක කියලා තියෙනවා. ඇත්තටම මේ කියනවා නම් හොඳම උදාහරණය ඊයේ දවස ඊයේ මේ මයිරහනුයි පොඩ්ඩක් කතා බහකට හමු වුණා සහන්සලගේ ගෙදරදී මේ ෂෝ එක ගැන පොඩ්ඩක් කතා කරන්න. එතකොට මේ සහන්ස හිටියේ නැහැ. අපි දන්නේ ඇත්තම සර් ඉඳලා. අපි දන්නේ නැහැ ගෙදර හිටිය බව. අපි මිස්ටර් තමයි කතා කරගෙන චුට්ටක් අපිත් එක්ක ළඟින් වාඩි වෙලා මේ වැඩෙත් එක්ක කතා කරගෙන යන් කියලා මේ මොකද මං හිතනවා ඇත්තටම මේ දැන් අපිට සර්වත් යෝධ චරිතයක් විදිහට පේනවා. ඒ පිටිපස්සේ ඇත්තටම මේ මෙලනි රන්වල මහත්මිය ඉන්නවා. ඇයව ඉතාම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන්න අවශ්‍යමයි. මන්ද මගේ ජීවිතේ මට මේ මගේ අම්මටයි තාත්තටයි පස්සේ ඉන්න දෙවෙනි අම්මයි තාත්තයි වගේ තමයි ඒ දෙන්න. සහන්සව තමයි මම මුලින්ම ඉතාම සමීපව ඇසුරු කරන්නේ. හැබැයි ඒත් එක්කම මෙලනි මිස්කින් ඒ ලැබෙන ආශිර්වාදය වගේම අවවාද සහ වටිනම දේ තමයි අදහස්. සමහර වෙලාවට මේ අපි හිතන පැත්තකින් නෙවෙයි අය හිතන්නේ. සහ ඒ හිතලා දෙන අදහසක් හරියටම හරි. ඒ කියන්නේ ඒක වැරදි කියලා කියන්න දෙයක් නැහැ. ඒ වෙලාවට මට හිතෙනවා ඕ ඒක ඇත්ත මිස් කිව් එක එහෙම තමයි ඒක විය යුත්තේ කියලා. බොහෝ වෙලාවට මේ මෑත කාලයේදී නෙවෙයි ඉස්සර ඉඳන්ම මම දැන් රූපවාහිනී වැඩසටහනකට ගිහිල්ලා ගීතයක් ගායනා කරත් සමහරවිට කියනවා පුතේ මේ ඒ සින්දුව ගැන තව හිත රිදවන්නෙත් නෑ මේ කියනවා වචන කියලා කියන්නේ මම ඒක නොකිය හිටියේ හොඳ නැති නිසා ඒ ඕනම වාක්‍යයක් පටන් ගන්න මෙයාට එහෙම අදසගෙන සමායලා මේ ගන්න සමායලා හිතර හරිය නෑ නිකන් මම පඬිත වැඩි වගේ දෙයක් කිව්වම ඒක නෑ නෑ මම කියන්නේ දෙයක් නෑ හැවතිස්සම මේ සමා වෙලා පුතේ මගේ අදහසක් කියලා එහෙම තමයි කියන්නේ මම දැන් සමා වෙලා කියලා කියන්නේ ඉතින් මේ කියනවා මේ සමහර වෙලාවට කියලා තියෙනවා මට ඒ ගීතය ඔයාට ගැළපෙන්නේ නැහැ වගේ කියලා මට හිතෙනවා. ඉතින් ඔයා හිතලා බලන්න ඔයාට ඉස්සරහට කියන්නේ කොහොඳයිද කියලා. සමහරට ඇඳුමක් ඇඳද්දත් ඒ ඇඳුම එපා නේද පුතේ අඳින්න කියලා මේ වගේ පොඩි පොඩි දේවල් වලින් වුණත් මගේ ජීවිතය තව ලස්සන කරගන්න සාර්ථක කරගන්න බොහෝමයක් උදව් කරනවා. සමා වෙලා සමා වෙලා ඔයාට එයාගේ තෝරා ගැනීම ගැන අය කියන්න දෙන්නේ නැහැ. ඒක න ගමන් කතා කරනවා පොඩි අවුලක් තිබ්බ කියලා කිව්වා මිස්වට ඒකත් සමා වෙලා තමයි රහන් අපි පොඩ්ඩක් කතා කරමු දැන් ගොඩක් කාලවට සහන් එක්ක ගත වෙන මේ කාලය බොහෝ වෙලාවට දැන් ඔබත් අමන්දේ වගේම තමයි කුඩා කාලේ ඉඳලම ඔබේ මොකද මම එතෙන්ට එන්නේ දැන් අපේ අනාගත දරු පරම්පරාව පිළිබඳව අපිට තියෙන ලොකු බයක් කොහරද මේ යන්නේ කියලා තාක්ෂණයත් එක්ක ඒ දේවල් එක්ක හැබැයි ඔබ අහුල ගන්නවා දැන් මේවා තමයි අරගෙන යන්න ඕනේ කියලා ඔබේ කතාව ඇතුළේ ඔබ කියන ඔබේ හීන තිබ්බයි බෑ හීන ඉක්මනින්ම සැබෑ වෙන තැන ඔබට මුණ ගැහුණා කියලා ඒක ඇතුළේ තියෙන ඇත්තම මේ අර සහන්සගෙන් පටන් ගන්න මම ඒක කියලා එන්න ඒ කියන්නේ මම හැම වෙලේම කල්පනා කරන දෙයක් කොමසර්ත් එක කියලා තියෙනවා ආමන්දත් එක කියලා තියෙනවා ඒ කියන්නේ මම සාමාන්‍ය ඉස්කෝලේ 9 වසරේ 10 වසරේ වගේ තමයි මම කොළඹට එන්නේ. ඇවිල්ලා ඉතින් ඉගෙන ගන්නවා, වැඩ කරනවා, අපේ වචනෙම කරන කටු කනවා, සෑයන්. හැබැයි ඒ ආපු ගමනත් එක්ක යම් මොහොතකදී සහන්ස මතක් කරන්නත් ඕනේ, රයිබන්දු විද්‍යාපතිතුමා මතක් කරන්නත් ඕනේ. එතකොට සහන්සව හම්බ නොවුණා නම් මං අද කොතන ඉදීද කියන කාරණේ මට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ මම දුවපු විදිහට, වැඩ කරපු විදිහට, ඒ කියන්නේ සෑහෙන්න හදනවා නිර්මාණය කරනවා මම කියන්නේ සම්පූර්ණ නිර්මාණය කරනවා මේ අපි හැම කෙනෙක්ම මම ආමන්දයා හරියට බැලුවොත් එහෙම සර්ගේ නිර්මාණයක් මේක අපි කියනකොට සර් කැමතිත් නෑ අතර මෙයා ඒක සර් කොහොමද කියන්නේ අපි කියනකොට සාමාන්‍යයෙන් අපි කිව්වත් ඇයි මං එහෙම කියන්නේ කියලා එහෙම අහනගෙන ඒ නිසා කොහොම වුණත් හැම වෙලේම සර් උගන්වන දේ තමයි අර මිනිස්සු ගොඩක් යන්නේ නැති තැන් වලට අපි යවන්න තමයි සර් හදන්නේ කියන්නේ කොටිම කිව්ව අවශ්‍ය මිනිස්සෙක් වෙන්න අවශ්‍ය මිනිස්සෙක් වෙන්න හැදිරීම ඒ කියන්නේ කියන්නේ ඒක ටිකක් තේරෙන විදිහට කිව්වොත් එහෙම දැන් මේ දවස්වල දැන් අයියා කියප එකත් එක්ක හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන මේ රට දාලා යන්න හැබැයි මම ආමන්දයා අපේ කණ්ඩායමේ කවුරු හරි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ රට දාලා යනවද කියන තාම එහෙම අදහසක් නෑ අපේ කාගේ මොකද දන්නවා මේ රටේ වටිනාකම දන්නවා සහ මේ රටේ පවතින්න පුළුවන් විදිහට වැඩක් කරන්න කොහොමද කියන එක මේක ඇතුළේ ඉන්න හුඟ දෙනෙක් අපිත් එක්ක වැඩ කරන හුඟ දෙනෙක් දන්නවා එහෙම වැඩක් තමයි ඔය ආමන්දයා දැන් එළියට දාලා තියෙන්නේ කොහොමද වැඩක් හරියට කරන්න කියන එක සහ කොච්චර ප්ලෑනින් එකක් තියෙනවද කොච්චර වැඩක් සාර්ථක වෙන්න නම් කොච්චර දේවල් කරන්න ඕනද කියන එක මේ දවස්වල අපි කරමින් ඉන්නේ. එහෙම කරන වැඩේ ප්‍රතිඵල 19 වෙනිදට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්. දැන් ඒක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ අවශ්‍ය මිනිසෙක් වෙන්න කියන කාරණේ. අත්‍යවශ්‍ය මිනිසෙක් වෙන්න කියන කාරණේ. ඔව්. මෙහෙන්ට මම කියූප එකක් එයා මට කියලා දෙන මේ. එයාගේ ඔළුවට වැදුනේ ඒක අර මල් කියන්නේ මම කියන්නේ නැද්ද හිටියේ. ඒ කියන්නේ. වෙලා තියෙනව නේද? ඔව් වෙලා තියෙනවා. කතා කරන්න එපා. අමන්නගේ වැඩේ කියලා කතා කරලා. දැන් ඒක මතක් කරමින්ද කියන්න මම ඒක. නෝ වැඩි කියලාම නෑ ඒක. ඒ කියන්නේ මේ එක දවස් මම කණ්ඩායමට ආපු මුල් දවස්වල තාමත් අඩුපාඩු තියෙනවා. ඉතින් මේ තාම ඉතින් මොකක් හරි දැක්ක ගමන් ගස් බැඳලා ගහලා තාම තියෙනවා. ඒ කාලේ කිරුවට තාම තියෙනවා. ඉතින් කොහරි මේ ආපු මුල් කාලේ ඉතින් වැඩවල පිළිවෙලක් නැහැ. වෙලාවට එන්නේ නැහැ. හැම ගැටලු තියෙනකොට සර් මට කතා කරලා කරා රෑ 10ට විතර කෝල් කරලා කියන්නේ. ඉතින් ඒක නේ කණ්ඩායමට ආපු මුලමම. කියන්නේ සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර වගේ ඇතුළත. සාමාන්‍යයෙන් කණ්ඩායමට අලුතෙන් එහෙම ගියාට පස්සේ එහෙම කණ්ඩායමෙන් ලොකුම කෙනා එහෙම පොඩිම කෙනාට කතා කරන්නේ නැහැ නේ. හැබැයි එහෙම කතා කරන අපි හැම කෙනෙක්ටම එහෙම කතා කරනවා සර්. කතා කරලා මට කියනවා මේ රෙහාන් උඹ මල් පොකුරක එක මලක් වෙන්න එපා. උඹට පුළුවන් උඹ වෙයන් මල් පොකුරක විශේෂ මලක් වෙයන්. ඔන්න ඔය තමයි ඒක තමයි මම ඒක දා ලියාගත්තා. ඒක තාම තියෙනවා. දිනේ දාලා වෙලා දාලා මෙහෙම සර් කිව්වා කියලා ලියාගත්තා මම ඒක ඩයරි එකක. ඉතින් එදා තමයි තේරුම් ගත්තේ මම වෙන්න ඕනේ කවුද මම යන්න ඕනේ කොතනද මම කරන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන නිසා හැම වෙලාවකදී මම මොන වැඩේ කරන්න ගියත් ඒ කියන්නේ කොටිම කියනවා නම් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගියත් මේ සාමාන්‍යයෙන් ඉදිරියට ගන්න ප්‍රෝග්‍රෑම් එකක උනොත් මම සර්ට යන්න කලින් කෝල් කරලා කියනවා සර් මට ඊළඟට හෙට තියෙන මෙන්න මේක මම මොකද්ද මේක කරන්න මොකක් හරි පොඩි උපදෙසක් හරි හැම වෙලාවකම දෙනවා එහෙම ඒ අර ටෙකනිවල කඩා ගත්තොත් අපිට දුවන්න බෑ කියන එක අපි දන්නවා නැත් ඒක හරි ලස්සනයි කියන්නේ අපිට එහෙම මුල් තිබ්බොත් විතරයි මේ ගහ හඳට ලියලා යන්න කියලා අපි දන්නවා. ඒකට තමයි සහන් ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ අලුත් પરම්පරා ගණනාවක් හඳුනා ගැනීමෙන් ඒවට අඩිතාලම් සපයලා දෙන්න. එන වයසේ වගේ හිතන මේ ගැන කතා වලට. වයසයි තමයි ඉතින්. වෙන්නේ නැහැ. මට තීරණ හැම වයස තීරණ. මම හිතන්න ඕනේ කියලා හිතුවා. හිතනවා. හරි කියලා. දැන් අවන්දියත් එහෙමනේ නේ. අවන්දියා දැන් 2012 නේ දේවාලිකයි. ඔව්. දේවාලිකා විද්‍යාලය කියන එක 2014 රාජ්‍ය සංගීත සම්මාන වලේ හොඳම ජනගේ ගායන ශිල්පිනිය. ඒක දැක්ක දිවෙන් වගේ මේ හැකියාවන් මන්ද 2007 මේ ආවේ පොඩියට ජනගී කැසට් එකේ ළමා ගායිකාවක් හිටියට මේ අපේ ඔයලුවන් කෑම එහෙම දැන් ඔය කට්ටිය නටන්නේ. මේගොල්ලෝ ඒ කියපු කට්ටිය. 2011 අපේ 3 කියන ප්‍රසංගයට සම්බන්ධ වෙනකොට එවකට හිටපු පොඩිම ශිල්පිනිය විදිහට තමයි එයා අපිට සම්බන්ධ කරගත්තේ. මගේ 3 ප්‍රසංගේ ඔක්කොම මම හැබැයි කවදාවත් මේ තරඟ වලට යන්න කියලා මේකට කියන්නේ නැහැ. මේ මම කියන්නේ සමහරවිට තරඟ වලට ගියාම දින්නොත් හොඳයි, පෙරදුනොත් සමහරලාට සමහරුන්ගේ ගමන වැළැකෙන ඒවා තියෙනවා. අපි දැකලා තියෙනවනේ එහෙම. ඒක නිසා එහෙම කියන්නේ හැබැයි එයාට කොන්ෆිඩන්ස් නම් එහෙම තරඟට යන්න එපා කියන්නේ. එහෙම කළා තමයි එයා ඒ ජයග්‍රහණ ලැබුවේ. මම දැක්කේ මේ මෙයා තරඟේ ගල්ලා ලංකාවේ හොඳම ජනගී ගායිකාව වෙනවා කියන එක නෙමෙයි. හැබැයි මම දැකපු දේ තමයි ඒ වයසට මෙවැනි ශිල්පිනියක් නැහැ කියන එක. මම හැමදාම දුක් වෙච්ච එකක් තමයි මේ මෑතක් වෙනකම් බලන්න මේ ළමයින්ගේ දක්ෂතාවය. අමන්ද ඉන්න නිසා අමන්ද ගැන කියනවා විතරක් නෙවෙයි. තවත් අපේ මේ ශිල්පින් ඉන්නවා. මම දැකලා කල්පනා කරනවා මේගොල්ලන්ගේ මේ දක්ෂතාවය හැටියට කෝ නෑනේ මේ තාම මේගොල්ලන් ඉස්මතුන් නෑනේ කියන එක මම හිතනවා. තවත් අය ඉන්නවා. තව මේ පෙරහැරේ එන්න අපේ කණ්ඩායමේ තව කට්ටිය ඉන්නවා. අපේ කණ්ඩායම විතරක් නෙවෙයි. තවත් මේ රටේ දක්ෂ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත කරන අය ඉන්නවා. හැබැයි මම දන්නවා කොයි වෙලාවෙ හරි අර කියන්නේ වැඩක්පත් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්න ඕනේ. ඒක උනාට පස්සේ ඒක නවත්තන්නත් බෑ. ඉතින් අමන්දගෙත් එහෙම ලක්ෂණ දැක්කා. අමන්ද මෙච්චර ජනප්‍රිය ගායිකාවක් වෙයි කියන එක මට හිතුන්නේ නෑ. හැබැයි අමන්ද රට පිළිගත්තු එක ලෙවල් එකක කෙනෙක් වෙයි කියන එක. ඒ කියන්නේ එයාට කතා කරන්න පුළුවන් මතයක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ජීවන දර්ශනයක් තමයි මෙන්නට තියෙන්න ඕනේ ප්‍රධානම දේ. ඒ දර්ශනේ තියෙන වෙලාවට ඒක ගැන තමයි මම සන්තෝෂයි. අමන්ද ගායිකාවක් විදියට හෝ එයාට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අර අපි කියන වැදගත් දෙමව්පියන් කියලා මම පේන්න ඉන්නවා කියලා. අමන්දට ඒ ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ එයා ඒ සසරෙන් ගෙන ආපු දෙයක්, gederin ගෙන ආපු දෙයක් එක තමයි අපේ කණ්ඩායමේ වැඩ කරන්නේ. ඒක නිසා මම කියන්නේ කවදාවත් ගෝලෙක්ගේ සම්පූර්ණ ක්‍රෙඩිට් මම ගන්න නැහැ කියලා. මේ කියන්නේ මම කියනකොට කැමති නැහැ කියන එක කියන්නේ මේගොල්ලෝ මම කියන්නේ සම්පූර්ණයෙන්ම මගේ නෙයි. ඒක ඒගොල්ලන්ට තව ලැබිච්ච දේවල් ඒගොල්ලෝ දැන් මේ අවවාද ටිකම දුන්නු. දැන් රෙහාන්ට දුන්නු දේවල් කියපුම තව කට්ටිය කියනනේ ඒ ඔක්කොම ඒක ගත්ත නෙවෙයි. ඒ කියන්නේ ඒක ගන්නත් යාට පුළුවන් වෙන්න ඕනේ නේ. මේ මම කියන්නේ බුදුහාමුදුරුවෝ ගාව මහානෙච්ච සමහරව ඉන්නවනේ මේ නිවන් දැක්කේ නැති කියන නැත්තම් මේක තේරුම් ගත්තේ නැති අයත් ඉන්නවනේ. සිවුර හැරලා ගිය කට්ටියත් ඉන්නවා. ජේසුස් වහන්සේ ගාව හිටපු හොඳම ගෝලියොත් ඔක්කොම ගොඩ ගියේ නෑනේ. ඒ වගේ මේ ඒක ගන්න තමන්ට නැන ප්‍රමාණයක් තමන් ගෙදරින් ගෙන ආපු දෙයක් හෝම්වර්ක් එකක් තියෙන්නත් ඕනේ. ඉතින් ඒ ටික මේගොල්ලෝ හරියට කරමින් ඉන්නවා. ඒකට මම පොඩි දෙයක් එකතු කරන්නම්. ඒතර මේ දැන් සමාවෙලා මේ මොකද දැන් මේ රෙහානුත් කිව්වා මේ සර් කිව්වට එහෙම මට ෆුල් ක්‍රෙඩිට් එක ගන්න බෑ කියලා. අපි පෞද්ගලිකව විශේෂයෙන්ම රන්වල බලකා ඉන්න අයගෙන් ඔක්කොගෙම ඇහුවොත් මේ කතාවම කියයි මගේ කතාවම. අපේ හැම ජීවිතේ හැම තැනකදීම අපිට යම් කිසි විදිහකින් හරි අවවාදයක් ලබා දෙන්න සමත් වෙලා තියෙනවා. හැම වෙලාවෙම අපේ ජීවිතේ මොකක් හරි වෙනස්කමක් වෙනවා නම් ඒක අහන්නත් අපි පෙළඹෙන්නේ මුලින්ම සර්ගෙන්. සමහර වෙලාවට දැන් මම අපේ තාත්තයි අම්මයි එක කතා කරාට පස්සේ ඊළඟට සර්ත් එක්ක නිතරම ඒ කාලින්දම කතා කරනවා සර් මෙහෙම දෙයක් කරොත් හොඳයිද කියන අදහස නිතරම මේ සර්ගෙන් අහනවා. මොකද අපි දන්නවා අපිව හරි මාර්ගයේ යවන්න ඕන හරිම තීරණය සර්ගාව තියෙනවා කියන එක. මට උදාහරණයක් මතක් වෙන උනට මේ වෙලාවේ ඒක කියන්න බෑ. මගේ ජීවිතේ විශේෂම අවස්ථාවකදී සර් මට දුන්න උපදේශයක් මම ඔය දුන්න උපදේශ කියන්නම්. ඔයා වැඩිමල් කාලෙකදී දෙමව්පිය එක් විදිහට කියන්නේ මවක් වෙලා ඉන්න කාලෙකදී ඔයා ගන්න තීරණය මොකක්ද අන්න ඒ තීරණය දැන් ගනි කියලා එක අවස්ථාවකදී මට දුන්නා උපදේශයක්. ඒක මට සෑහෙන හිතට වැදුනා. මේ කියන්නේ ඇත්තනේ අපි හිතන්න ඕනේ ඒ විදිහට කියන එක. ඒ වගේ මම මේ කිව්වේ ඊටාම සුළු දෙයක්. ඔය වගේ මේ පෞද්ගලික ජීවිතේද මම කියන්නේ සංගීත ජීවිතේ අපි යන්න ඕනේ කොහොමද කියන එක කොහොමත් සර්ත් එක්ක අපි නිතරම කතා කරනවා. පෞද්ගලික ජීවිතේ අපි සියලුම දෙනාගේ හැම කතාවකම විශේෂ කෙනෙක් තමයි සහන් රන්වල කියලා කියන්නේ. සමා වෙලා අපි කෝල් මූඩ කවිය. දැන් ප්‍රෝග්‍රෑම් එකට ආපු නැති කෙනෙක් තමයි ගොඩක් දුරට 19 වෙනිදා තමයි ෂෝ එක තියෙන්නේ. 19 ෂෝ එක. ඒකට සමා වෙලා ගෙනගෙන එනවා. ඒක අනිවාර්යම වෙනවා. එනවා. ඒකට හරියම කමෙන්ට් එක ගන්න බලන ෂෝ එකෙන් පස්සේ ආගෙන තමයි. පොල් මල් පිපුනේ පතු වල රුවට සජීව කිව්වේ නේ. සජීව කිව්වේ. සජීව පෙරගෙවිත් සජීව. හොඳයි. එළඹෙන 19 වෙනිදා ඔන්න බොරල්ලට අපි ආරාධනා කරනවා හවස තැප්‍රොබෙන් ශාලාවට. ඔව්. ඒක මතක් කරන්න කලින් මම ඇත්තටම මේ සාරංග ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම. ගෙදර යන්නත් එපා නේ. නෑ, ඒ හින්දා නෙවෙයි ඇත්තටම මේ එයා හින්දා තමයි මම මේ විදිහට මේ ප්‍රසංගයක් කරන තැනකට ඇවිල්ලා බය නැතුව ඉන්නේ. එයා හින්දා මේ ප්‍රසංගයේ තියෙන සියලුම බර කර තියාගෙන අදින්නේ එයා. එයත් එක්ක තව එයාගේ මිතුරු පිරිසක් ඉන්නවා සහ මගේ මිතුරු පිරිසක් ඉන්නව උදව් කරන. නමුත් මේ සියලු දේම මෙන්න මේ දේවල් මේ දවසට වෙන්න ඕනේ කියලා හැමදේම බලන්නේ සාරංග. ඒ කියන්නේ දැන් මගේ තාත්තා මේ වෙලාවේ පළවෙනි ප්‍රසංගයේදීත් විශේෂයෙන්ම තාත්තා රෝහල්ගත වෙලා හිටියේ. ඉතින් ඒ වෙලාවේ තාත්තගෙන් අපිට ගන්න තිබ්බ උපකාරය ඉතාම අවම වුණා. ඒකත් එක්ක සාරංග සෑහෙන මහන්සි වුණා මේ ප්‍රසංගයේ අතිසාර්ථක ප්‍රසංගයක් බවට පත් කරන්න. ඉතින් ඒ වගේම මේ වතාවෙත් ඒ විදිහටම මගේ පිටිපස්සේ මට ශක්තියක් වෙමින් ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි මම හිතන්නේ මට මේ විදිහට බය නැතුව ප්‍රසංගයකට මුහුණ දෙන්න. දැන් මම හරිම මේ නිදහස් මානසිකත්වයකින් ඉන්නවා. මේ කොන්සර්ට් එක ගැන එදාට මෙහෙම මොනවා වෙයිද කියලා වගේ හිතෙන්නේ නැතුව. ඒ වගේම මෙයාට තියන්නේ අතර ඇවිල්ලා සින්දු කියන්න ඇඳුම් මාරු කරගන්න වගේ දේවල් ටික තියලා සාරංග අනික් සියලු බර අදිනවා. ඒ නිසා සාරංගට හොඳ ටීම් එකක් එකතු වෙලා ඉන්නවා මේ වැඩේ පිටිපස්සේ. ඒක මම හිතන්නේ සාමාන්‍යයෙන් ගායිකාවකට හෝ ශිල්පිනකට ලැබෙන්නේ නැති පිනක්. සමා වෙලා මම දැක්කේ නේද මේක එකතු කරන්න මම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හැම වෙලෙම කරදර කරන්නේ අයියේ මේ. ඒ කියන්නේ කලාකාරය කියලා කියන්නේ ඊටාම සංවේදී කෙනෙක්. ඒගොල්ලෝ ටිකක් හිමීට වැඩ කරන නිවිහැනෙල වැඩ කරන පිරිසක්. ඒකට සාරංග කියලා කියන්නේ මේ වැඩේට හම්බෙච්ච වටිනම මිනිසයා. මේ කියන්නේ හේතුව අපිට මිස් වෙන ගොඩාක් තැන් සාරංගට පේනවා. කියන්නේ මායමන්ද හොකලට කතා කරනවා කොහොමද බං මේ මිනිස්සුන්ට මේව අහුවෙන්නේ? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ෂෝ එක සම්පූර්ණ ප්ලෑන් කරනකොට ස්ක්‍රිප්ට් එක අපි ලිව්වට පස්සේ දැන් මායමන්ද අපි දෙන්න එක හැදුවට පස්සේ මම හැම වෙලෙම කියනවා මේක සාරංගට දාන්න. එයා තමයි ෆයිනල් කියන්නේ හැම වෙලෙම අන්තිම තීරණය ගන්න එයා. ඒතකොට අපි දැන් ස්ක්‍රිප්ට් එක එකපාරක් ක්‍රියේට් කළා. හරිනේ ඔහොම අවුලන්නේ. නෑ නෑ එම්බල දෙන්න තා 4-5 පාරක්වත් මේක යන්න ඕනේ. ඒ කිව්වා වගේම හැමදාම අපි ක්‍රියේට් කරන හැම වෙලාවම කතා කරන හැම වෙලාවෙම අපිට පේන්න ගන්නවා සියුම් තැන් මේක තව හැදෙන්න ඕන තැන්. කියන්නේ සහ සාරංග ළඟ ඉන්නවා. ඒ කියන්නේ අර අපිට මුගක් කියලාට කතා කරන අපිට හම්බෙච්ච නැති හරි දුර්ලභ ගණේ මිනිස්සෙක්. එහෙම මිනිස්සුත් අපිට හම්බෙන්න ඕනේ. කියන්නේ දැන් කලාකාරයෝ විදිහට අපි කලාව වැඩත් එක්ක ඉන්න එකත් එක්ක අපිට මිස් වෙන හුඟක් තැන් පෙන්නලා දෙන කෙනෙක් තමයි සාරංග කියලා කියන්නේ. මේ වැඩේ මෙච්චර සාර්ථක වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ සාරංග. අනිවාර්යයෙන්. අපි විවෘත ආරාධනා කරන ඔබට එන්න එළඹෙන 19 වෙනිදා බඩල්ල තැපුළුබෙන් ශාලාවට රාත්‍රී 7ට මේ සුඳුරු සඳෑව ඔබ දකින්න ඕන සියසින්. ඒ නිසා අපි හමන්දා සහන් ඒ වගේම උදේශ් රයන් බොහොම ස්තුතියි. අද මේ කතිකාව ජාතික රූපයන් හැමදාමත් මේ සුඳුරු කටයුතු වලදී ප්‍රමුඛව ඉන්නවා. ඒක ගැන තමයි මතක් කරන්න ඕනේ. නේද මන්දිය? අවසන් වශයෙන් ඔබම කියමු විවෘත අපි ආරාධනා කරමු මේ ප්‍රසංගය නරඹන්න කියලා. ඔව්. ඉතින් දැන් අපි හැමෝම ප්‍රසංගයේ තියෙන්නේ මොනවද අපිට අත්දකින්න පුළුවන් මොන වගේ දේවල්ද කියන එක ගැන අපි කතා කරා. ඉතින් සියලුම දෙනාට මට ආදරය කරන මගේ ගීත වලට ආදරය කරන සියලුම දෙනාට ආරාධනා කරනවා මේ මාසේ 19 වෙනිදා ද තැප්‍රොබේන් ශාලාවට එන්න බුරැල්ලේ තියෙන්නේ. සවස 7 මාර්තු ප්‍රසංගය පටන් ගන්න සූදානමින් ඉන්නවා. අපි ඒ නිසා ටිකක් කලින් එන්න. එතකොට නිවී සැනසෙල්ලේ වාඩි වෙලා Tamanට මේ ප්‍රසංගයේ රස විඳින්න පුළුවන්. ආමන්ද ඔයාට ආදරය කරනත් ඔයාගේ වට කැමති නැති කට්ටියට දෙන්න කියලා කවන්නේ. මොකද ඒගොල්ලන්ට ආසී ඉතන විදිහේ ගීතක් තියෙනවා. කැමැතියි ඉන්නේ. ඔව්. ඒක ඇවිල්ලා බලන්නකො. එතකොට මට ආදරේ හිතේ. සමාවෙල. ඔතේ අපි අවසානට ගියනක් රජිට නන්ද අපි කියමු. හා කියමු. This I took over it and that and I took over it and I Let it end up. Hey, dear, what the fernandes? Now the government, Peter, the government, Mamma.